උදේසනැක්ව ඔබ සිරදනාටම ජනමාවාධ්‍යමාතංශ වෙනුවෙන් රජයේ ප්‍රරෝතිධ දෙ පාර්මේන්තුවෙනුවෙන් ඔබ සසිරු දෙනාම තාම ආදරෙන් ගෞරයෙන් පිගනු ලබනවා. මහිතන්න මම එක දාණඩ කිලකිවේ ඔබ එස්සල්ල දකපු සිදුව ශාරක්කාන්ගේ කල් හෝ නහෝ සින්දුවට එස්සල්ල රඟපෑවේ ඉන්දියාවේ ම තන පොස්ටයිම් ෙන් ඇද මේ එක දකිින්ට ඇත් ඉන්දියාවේ ජර්මන් තානාපත්තුමා සහයාගේ බිරිඳත් තවත් රාජතාන්තති නිලධාරිෙකු. ඒඒ නිසා මේ අපි අර කතා කරන සිනමාව එක පැත්තකින් මිනිස්සුන්ට කොච්චර දිහට දැනන මේ සිින්දුව පැත්තෙන් ඔහුේ ජර්මන්් රාජතාාන්තික සින්දුවට එහෙම පණ පෙවවේ එකක් ඉන්දයානු සිනමාව නැත්ත ඉදිියයානු සංස්කෘතිය තුළ ප්ලික් ඩිපලමස ක එක එකන්නේ එකන පුරවැසි රාජතාන්තිකත්තය කියන එක පිළිබඳව ලෝකෙට පනිිවිඩයක් රැගෙනයම සඳහා එකන්නේ අපිපු සිනමාම කොච්චර ප්‍රබලද කියන එක අපේ ජීවිත වෙනස් කරන්න ඇැත්තම් අපේ ජීවිතවලට අපි අලුත් හිතන මිනිසුන් බවට පත් කරන්න අර මේගේ පැයගනම් කරන දේශන සම්න්තරන නැත්තං අපි ැනුවත්කිරීමම් බණභාවනා නැත්තං උපදේශාත්මක දේවල් වලට වඩා සිනමාවරූප මේ භහසාාව තුළ අපේ ජීවිතයට වඩා දැවන්ත රූප එවගේම අපේ යති සිත අපේ මනෝභාවයන් අපේ ඇතන මනෝ චිකිස්සාාවක් විදිහටම ඇතක කියන්න පුල නෝ ශේෂනවාදෙන් විග්‍රහ කරනොට මටික් කර ගැම්බූරුවට මෙහම ඔබෝව පත් කරන්න අදස්කර නේ නමුත්ම මේගේ පවතින ප්‍රබලතයම මෙ කියන්නේ අප යටිත උඩ ස්සිත මනෝ විශලේෂන වාදේ ගත්තා මර සික්න් පොයිට්ම කියන්නේ අපි මේ ගොඩක් දෙවල් අපි අවිඥ්ඥානක අපේ හොම ආසාවන් සියට හැක්ත පහට වැඩි ප්‍රමාණයක් අපි තැපත් යට සිත තුළ ොම අං්ඥානිික තමයි යන්නේ ඒැනෙ අපි ආසායි ගොඩක් දෙවල්ලට ජීවිතය මේ වගේ මේ Kita, ි ආසාාවන් ගොාක් තියෙනවා අපිට ආසාමන් සිකරගන්න බෑසැබෑලූකිෙදී. අපිට ශාරක්කාණල වෙන්න බෑ. අපිට කාජල්ල වෙන්න බෑ නමුත් අපි ආසයි. ඒක ඒක කාඩත් පෙන්න්නන්න බෑ බොෝ වෙලාවට අප යටි සිත තුළ දයනවා. තැමයි මනෝවිශේෂනවාදය කියලා කියන්නේ මේ යට සිතේතින දේවල්ද මෝහනේ වගේ දේවල්ලොලින් සමහර අපේතිය සේලූම දේවල් මේ අපි ඒ උඩහිත්ත ටැවිල්ලා ඒ ප්‍රකාශනය බට පත්තිෙන. එ ජීවිත සිහින ආසාාවන් බලාපොරොත්තු කෙනෙක මනුස ජීවිතේ පොදු දෙයක් පොදු ධර්මතාවයක්. එනිසා මේ සිනමාකරුවා සිනම අධ්‍යක්ෂකර ඇනත් තම සිනමා භාෂාව අර මනෝ චිකික්ෂකෙකුටත් එහාගේපු ගැන අපිට අපේ යටිහිත්ත හඳුනා ගැනීමේ සිනමාකරුවකට ඉවක්තියෙනවා, සිනමාකරුුව එක්කේක වෙලාවට ශෛල වෛද්‍යරකුට වඩා, අපේ මනස බොහොම සසිියම්විදියට අ අපේ ආශාවන් බලාපොරොත්තුූ මේ සියල්ලක්ම සිනමාවතුළ ඔුට ප්‍රකාශකිරීම හැකිියාවක්ති නවා. එනිසා තමයි අපි මේ සිනමා කෘතියක් එක්ක නැක්නන් කලාකෘතියක් එක්ක, විශේෂම් සිනමාව මේ වගේ දැවන්තතිරේක බොහොම සෞන්දර්යක්ත්මකව, බොහොම කලාාත්මකව අපිට ප්‍රබල කම්පනයක් ඇතිකරඩ පුළුවන් ශක්තියක් ප්‍රකාශන මාධ්‍යක්කද සිනමාව ලබාදී. එනිසා අපේ ජීවිතේ බොහෝ දේවල් තේරුම් ගැනීමට, බොහෝදේවල් සිතීමට, බොහෝ දේවල් කල්පනා කිරීමට මැර අප තුළ තියෙන්න්න වූ, යටිහිතේ තැන්පත්්චි ආසාවන් අපි යම් තත්දුලට සමනය කරගන්න තමවා. එක වෙලාවට පිරිහිතන්න පුල මනෝ වෛ්‍යවරක් ගාඩිඉහම අපින් හනවා ගොඩා දේල් හනවා. ඔට කොහොමද කොයි ල් ිපදන කොයිකාරට පලෙන්ට පාසල්ගේ කෞදවාට හම්බච්චි පසල් පලවෙනි ගුරුවරය. කවුද ය ගෙදර කොහොමද අම්මත්තක සතුටෙන් හිටියද. පවුලත්ක සතුටින් හිටියද. කොහොමද පරිසර සියල දේවල්ගන හ නිරන්තරය කතාබා කරන. ඒට අපට පඩන් ගන්නු අපේ අර යටි සිත තුළ තිබර සංඟවිච්ච සේලුම දේවල්ලපි. අපි කතා බාහරනවා අ කතා හ කල් කරලන්නනකට එක් කියනවා ඔක සිනමාවේදදි කලාවෙදදි විශේෂ ග්‍රීකන නාටි කලාවාවගේ දේවල් ගැමමුරින් කතාගන්නකොට. අරි ෝටල් කිව්වකට ඕක තමයි මේ භාාව විශෝධනයක් තමයි කරන්න කියලා. බහා විශෝධනයක් කියල කියන්නේ. අර යටි තුළ සැඟවිච්ච ආසාාවන් බලාපොත්තු තැන් පත්ච සියලුම දේවල් යම් වෙලාවකයක. රකාශයක්ක දිහට අපේ තුලින්ම ලියටේනයක. මේ භාව විශෝධනය කනාකෘතියක් තුළ දයනවා. එනිසා තමයි අපි සෙනවාකෘතේ කරරින ට්්‍යකෘතියක් කරරි මේ මගේ දර්ශනයක් බලන්නකොට අපි මනසින් ගමන් කරනවා ඒ දර්ශනයත් එෙක්ක. අපි අපි උත්සහ කරනවා ඒ ඒ දර්ශනය වෙලා විදි චාරුක්කාන් කෙනෙක් වෙඩ. අපි බොහොම සෞුන්දර්යයාත්මක ඒ ඒ දර්ශනයක්ත්තෙක්ක සමවාදිනවා. මේකත් එත්තරා දුටට මනෝචිකිිස්සාහක්කගේ තමයි. එනිසා පි ජීවිත්තවලට සිනමාව හුදු බයිස්කෝප් මාධ්‍යයකින් එහාගේපු අධ්‍යාපන මාධ්‍යයක් විදිහයට. එවගේම ඉතන නිහාටිපු සෞන්දර්රය මාධ්‍යයක්ක දිහට මේ සිනමාකෘති කලාකෘති කෙටිකතා සාහිත්‍යමි සාහිත්‍ය තුළින් ගන්නදේ අපට බොහෝම ගැඹුරින් හිතන්ඩ පුළුවන් පරිකල්පනයක් නැත්තන් අපි යම්කිසි දෙයක් අපි ඒකට මෙනෙහි කරල මෙනෙහිරල තේරුම් ණ්ඩ පුුවන් මහාශක්්‍යයක් තුලින් ලබා දින. සෞදර නොවෙන්න පුුවන් හැබැ මේමගේ වෙලාා සෞදරෙන්ෙනවා. අපිට පොහොම ආසාවක්්‍යතනවා මත් මේාව කන්ද කියදල මමක් ඒවාගේ මෙහෙම නේද. මට අඇයම වන්න බද කියල බැිමනසිங்கතෙන්න්න ගමන් කර. ඒ රසේ ඔබට දැනවාන. ඒ සෞදරි බ දැනවානං ඔබතුළ හොඳ සෞදරේදෙන්න්න පුළුවන් හිතන්න පුலாம் පරිකාල්පනයක්ෙන් පුළலாம் මිනිසෙක් ඔබතුර ීත්තෙන.වසාන්‍ය අප හැමලීම අපි යගීමට ලක් කරන්නේ අපි කිරම් மනු බවට පත් කරගන්නේ. රම හො නුස්ෙක් පැතුල ජීවත් ද ික. එන්නද හොඳ නුස්සෙක් අධ කරගන්න විශයනු බද්ව දේවල්ලටිකරක් බෑ. හොඳ මනුෂ්‍යයා අවධ කරගන්න එක්කෝ ආගමික දැපිගත්තවොත්හෙම පවුල සමාජය පාසල මේ ගත්තහම සමාජානය ෝජන ක්‍රියාවලිය ඇත්තුළ අපි දැනුම ලබාගන්න වූ සාමාන් නිදේවල් අපි පාසට යනවා පවුලින් දනුමක් ලබාගන්නවා ම ස දැනුමක් ලබා ගන්නවා ඒ දැනුමවිීතරත් ර කිය හොඳ මනිසාවීමට ආගම පරිචයන් ව වන්නඩ පුළන් විධාගමික මෙ සියලු දවල්ලොලින් අපි බනවාපිට අර හික්මිච්ච නැත්තං ආචාර ධර්මානකූලව නැත්තං. යමකිසි විනයයක් එක්ක හොඳ ජීවිතයක් ගත කරන්න පුළන් උසස් මිනිස්සෙක් කපතුළු ඉන්නවාද කියෙන කතාව තමයි අපි අවසාන ලියාගන්න. එනිසා උසස් මනසක්තින මිනිස්සෙක්තාවට පත්වෙන්න නං අපිට විශයනු බද්ධ දැනුත් එක්ක. අප විවිධ ආකාරෙෙන්ට දැනුමූකහ ගැනීම සිද්දේෙන. එකන අප අප්ඩේ ඇෙන්වේෙනවා. ඒ අපප්ඩේ තෙන්ඩරං අපට සහට වලාට විෂයන් එක්කම් බැරිේ. ඒනිුසාපිට කනාාව කියන්නේ අන්නේ ්ඩේ ීම සඳහ හොඳ මිනිස්සෙක් වීම සඳහ අපට ලබාදන උත්තේචනයක්. එ අපිට ලැබියතු. හොඳ ීතයක් න්නවන හොඳ ංගීතයක් සමෙන්වන හොඳ කෙටිකතාව ාව ටයක් බලන්න හොඳ සිනමකෘතිය බලන්න වන හමනත්තන් අනි පපත්තර ගල්ල ගමක මහා සංස්ථාවෙන්න උපදේශාත්මක සන්න ද හරි අප ජීවිතයකුතු කරගන්නු. න්න එහල්ම තමයි අපි මෙන්න මේ කලාකෘතිය එක් නැත්නම් කලාකෘතියත් එෙක් අපේ ජීවිතය ඇතිවෙන ගන දෙෙනු ඇති කරගන්නේ සාහිත්‍යයතුළ ඇතිවන ගනදිනු ඇති කරගන්නේ අන්න ආකාරෙන්. දැන් අපි පොඩ්ඩක් ගමාන් කරමු දැන් අපි අද විෂයවෙන මේ සිනමාකෘතියට. දැර හොඳ මනුස්සෙක්නි. අපි උත්සහ කරන්නේ හැමදේකක් තුළම ආගමික සංස්ථාවෙන්, ආගමික සහ ජීවනින් අධිාපන මේ සියල්ලක්ම කරන්න හොඳ මිනිසක් පි කරගනීම යහපත් පුරවසද පිරගෙන. ඒ යහපත් පපුරවශය මයි හැම ෘතිකම ඉන්නේ. රාජ්‍යසය වෙන්න පුළුවන් හමුදාවෙන්න පුළුවන් පොලිසය වෙන්න පුළුවන් ග්‍රාම සයවක වෙන්න පුළුවන් මේ සියනු සමාජ සංස්ථාවල වල ඉන්නේ නරග මිනිස්සුන වේ. හොඳ මිනිස්සුවෙන්න. එන හොඳ මිනිස්සා කියන සංකල්පේට නැත්ත හොඳ මිනිසා අර්ථවත් කර ගඩනං මේ හැම සමාජය තියන සෑම මිනිසකගේ මධදකම්. ද ග්‍රාම සයවකට පාසල ඉන්න ගුරුවරයට විදුහලපතිවරයට පොලිස ස්ථානාධපතිවරයටට යුදහමුදා නිලධහරියට රාජ්‍ය සේවකට මෙස් සියරු දෙෙනටම අර කියන හොඳ මිනිසාවීමේ වැලූ එක නැත්තම් හොඳ මිනිසා වීමේ ඒ සංකල්පය අවධ කර ගැනීම අධ්‍යවශ්‍යය වනවා ඒක. ගඩක් ලෝකොත්‍ර බැතර හි ලාගමක පැත්තෙන් ගත් වෙන ගමක සසාත්තුල එක ඒ ආදම්මලින් වෙන වෙන විදිහට විග්‍රහ කරගන්නවා. ඒත් කියන්නේ හොඳ මිනිස්සෙක් එන්න. එහෙමන ඩැන් ඩැ ඇයි අප මේගේ දහමුදාවගේ නිරධහරෙන් පිරිසකට ඇයි අපි සිනමාකෘතියක් එ සිනමාතිකාක් මාසි හමාරකට අපි අඇයි මේ කරන්න. ඇයි උඩ මේ චිත්‍රට අපි ප්‍රදශනය කරන්න. එක අපි සනිිවේදන ආයතනයක්ට එකක් අපි ස්‍යේදන ආයතනයක් දිට අපි කරන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශය රජය ප්‍රෞෘත්තිධ පාර්මේන්තුව අපි මේ දුෘෂ්ටිවාද තමයි ජනගත කරන්නේ. මොකක් දේ දුෘෂ්‍යිවාදී. අපිට කරන්න දින කාරයභහර තමයි රාජ්‍ය සංවේදනය. රාජ්‍ය ස්‍යවේදනය අපි එක දෘෂ්ටිවාදී පැත්තකින් සංස්කෘතිමය වසයෙන් තවත් පැත්තක රසාාජ්‍ය සංවර්ධනය පැත්තෙන් මේ වගේ විධ වියන් නොලින් ඒ දුෘෂ්ිවාදේ බතුරුණු. ඇබයි අපි මේ විෂේතෝරගත්තේ අපි පාසල්ෙන්න්න පුළුවන් අප පාසල්වලට වෙන පසල්මාද සමාජ වල සටහනරගයන සංස්කෘති ගමාත්‍යංශය වෙනම වැඩසරහණ කරගයනු සංස්කෘති ගමාත්‍යංශය තුළ විධනාට්‍යය විවිධ තරුණසේව සභහව විධ ආකාරයෙන් කරන්නේ. අර දුෂකිිවාලයක් මුළු සමාජයටම යහප මිනිස්සු බිහිකිරීමේ. හපක් මිනිස්සු බිකිරීමනත් ං සංස්කෘතික මිනිස්සුම් බිහිකිරීම හිතන්න පුළුවන් මිනිස්සු බිකිරීම පරිකල්පය තියෙන මිනිසු ිකිරීමේ බුද්ධික විදිහයට සමාජක් ගෙනයන මිනිසු බවට පත්කිරීමේ මෙන මේ ක්‍රියාවලේ ක්‍රියාවලියඇති හිතාක සිද්ධ වෙන්නේ. හැදැයි අපි මෙමගේ කුඩා කන්නායම් එක්ක රිජුව සං්‍යවැධනය කරමින් මේ පනිවඩේ රජුව ජනගතකිරීමේ වැඩසරහනක් දිය තමයි මේ වැඩසටහන ආරම්ම කරන්. හේතු ගන්නාවක් තියනවා නෝමෙන් ලේන් ක චිතපට ඇයි අප හමුදාවට වෙන්නට තින්ෙ කකිර මේ චිට්‍ර ට ැනක කියනව නම් එකක දෙදස්සකේදී බොස්්නයාාන යුද්ධය සම්බන්ධව සර්බියයා බොස්්නයා ගැටුමය පාදක කරගත්ත ඔස්කා සම්මානසා ජාති්‍යන්තර සම්මාන ගන්නවත් දිනාගත්ත විශිෂ්ටම සිනමාකෘතිය. මේකට තේමාව වෙන්නේ ඔබට අදාළ විශා. දැමන් අරකිවේ යහපත් පිනිසා. එඒ යහපත් මිනිසා ඉබේබිහි වෙන්නේ. විනේඩරක යුත්ති කරු පොිස්සිල ධාරෙක්. එයා ඉබේ බිහි වෙන්නේ. එවගේම වින ගරු හමුදා නිල්ධාරක් යයා ඉබේ බහි වෙන්නත් ැ. ඔබට හමුදා සේවේ විධ විෂයන් පිළිබඳව විවිධ අවියාල්ද පරිහරණය කිරීම පිළිබඳව ඒවගේම බරෝම්භ නිස්ක්‍රිය කිරීම පිළිබඳව නැත් ටඩා හදිසි ආරක්ෂක ත්තන් වලද මුහුණු දෙන්නන දි පිබඳ ගරිල්ලා සටන් පිළිබඳව එහෙම නැත්තන් ඒ සේලූම රහ ොත්තු සේවාාවන් පිළිබඳ තොරතුරු ලබාගැනෙන් පිබඳ බහොඳද පොුවක් ලබලති. ඒ ඒ සියල්ලු පුහුණුව තුළ විනේ ගරු හමුදා නිලධහරය කක එහෙම සම්පූර්ණ වෙලා නැහැ. ඔබ හමුදා ෂ ඒ හමුදා නිලධාරෙකුට පයකන හමුදා නිලධහරකු බාර සම්පූර්ව වීමස සහ ැනු මගවතීන. සමස්යක් විදිර ගත්හමඒක තමයි හරි. හැබැයි ඔබටට විනී ගරුක හමුදා නිලධාරයක් එනෙක ඒ ටිකක් බොහම අමමා මාංසිං ගන්ඩනවා.ඒක සමස්යයක් ගත්තම දහදක් නන දහදාම විනේ ගරු හමුදා නිල්ධහරන්නව. පොලිසියු සාමයේ නීතිහා සාමය පවත්තාගෙනයන්න ඕන නීතිය සාමය පවත්තාාගෙනන ේද පොලිස් ිරධහරගේ සමාජ වගගේ සියල්ුම පොලස් ්‍රරධාරින් තුල පරිපූර ැනමක්නේ. ඒ ැනුමලුත් කරන්න ඕන ඒ ැනුම ලබා දෙෙන් ඕන. එහෙමන. ඒ යහපත් විනේගරුක හමුදා දිලදා හරයා කියන එක වින ගරු හමුදා නිලද හරයා කිය එක අපි ඒ කිය රාමුව ඒන රාමුව අම්කිසි විදිහක පඩිවැරද්දක් ඇතිවුණුත් හමුදාවක දැබදන්නවා අපි ඇයි මේ චිත්‍රටයක්ක් අප තෝරගත්තේ මොක්ද මේකෙන්ි ඔබට දෙන පණනිවිඩික හුද ක්‍රසවිදිදකට හාගේපු සමාජ පනිවිඩයක් තියනවා. ඒ පනිිවිඩය හමුදාවට වගේ අපේ රටේ පුරවැසෙන්ටට දෙගත්වෙනවා. අපි යුද්ධ කර කා ලෙකිවේ ලෝකෙ හොඳම විනේ ගරු හමුදාවක් කියලා. ඒඒ ඒ නාමය ඉතාමත්ම වටිනවා රටක් විදිට අපේ පුරවැසයට පමණක්නවේ ජාතින්තරවත් අප රටට යමුකිසේ කීර්තියක් අත්පත් කරට. ඒ අර විනේ ගරුක හමුදා නිර්ධහරය කියන සංකල්පේ නැත්තන්ගන්නේ ඒ ගෞරුවේ නැත්තන්ගේ ඒ හඳුන්වවාදීම ඉතාම වැදගත්වෙනවා. අපි හිතුම එක බිඳුනාා කියල මොකක් දෙ ඇතිේචේ ප්‍රති බලය මොකක් දෙක ඇතේච බලපෑම. පොලිසිට අප තිනවා ලොකු ගෞුරය. සමස්්‍ය පොලසි බිනිිසු සියලදන වැරදිි කරන කියන්නේ එක පොලිෂල ධහරය දෙන්නගගේ සමමාජර වෙනවාරද. ි දාාහරක ද හිතම දෙදස් නමය ඔබදන්නවා දෙදස් නමේ අපි යුදධ අවසාන කරනවා යුද්ධි අවසාන කර ලබේ සියලුම අප තිබුණ එකම සංකල්පේ තිබ්බේ සියලුම ජාතින් අතර සාමයහා සංවිධියාව ප්‍රවර්ධනය කරගත්ත සියලු ජනතාවට සාමින් ජීවත්ති හැකි සමුද්ධිම සීලංකාව. ්‍රීලාංකි අනන්්‍යතාවයක් සහිත. අපි මේ ප්‍රවර්ධනය කරන ප්‍රවර්ධන කරන ප්‍රවර්ධනය කරගනෙනවා යමම් බාධ ඇතිෙන. හැබයි බ දන්නවාද පසුග අපි දන්නව පෙබවාරරි මාර්තව වෙනකොට එක්සත් ජාතින්ගේ සංගධානය හැම වර්සයකම මානහිමිකම් කවන්සිල් ලැප පැත්වෙන මානම හිමිකම් සමුලුව පැයත්ෙනවා. ඔබ දන්නවාද දෙදස් නවීසිට අකණ්ඩමේ ඩක්වා ශ්‍රීලංකා මමුුණදක ගැටලුවක් තමයි අපි යුද්ධයක් පවතින අවස්ථාවකදී. අපේ රටේ එක සිදනද නැද්ද කියන කතාවට වඩා එක්සත් ජාතන්ගේ සංගධානේ. සෑම වර්සයකම අපට දාන නැ අපට දාන දුෂ්්‍රාවම පන්දුව තමයි මානුව හිමිකම් කඩවීමේ ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය කොතරම් බරපතල්ග ගේනවනං, අද ශ්‍රී ලංකාව මෝනදීර තිය තත්තේ උඩ, ආර්ථික වසේ ආර්ථික වශයෙන් අපි අර්මෝදයක්කට ලක්කට තියෙන වෙලාවක, ජාතියන්ත්‍ර සහයෝගේ පතන හැම අවස්ථාවවීම ජාත්‍යන්්‍ර සංවිධන විසින් උදාහරයක් දිට පස කා පචද ඔබ ප්‍රොත්ති රණවනන් ඒ පෝත්් ලිගට කියන් ැති ජාති්‍යන්ත්‍රව සී ලංකාව යුත්්‍යය නැත නීතිගර, යුත්තිකරක රටක් බවට දෙන සහතකයේ මත තමයි අපේ රට අනාගතයේ ආර්ථික සංවර්ධනය රඳා පවතින්නේ. ඒක එදා උදාාරණයක දිර ගත්තොත්හෙ. අපි උදාාරයක දිර ගත්තොත්හෙම යුරෝපා කොමිසම. අප සානය. එක පැත්තින් අප ගත්ොත්හෙම ලෝක බැංකුව අන්තරජාතික මූල්ලි අරමුදල. මෙ සියලු ආර්ථික කොන්දේසි ආර්ථික කළමනාකන මූල්ල්‍යේ කොන්දේසියල්ල පදරම් බඩ පත්තන්නේ රට සාමකාමි රටක් සියලු ජාතින්ඩ එකවිදිට ගරුකන රටක් සියලු ජාතින්ඩ සාමෙන් සංවර්ධ සමෘතිය ජීවත්තියහැකි ටක් එවැනි යුත්ති ගරු නීති ගරක. යහ පැවත්මත් සහිත රටක් බවට පත්වනොත් ජාතියන්ද්‍රරපට ලැබෙන සහයෝගේ ඉතාම ප්‍රසස්ස මට්ටමට පවත ප්‍රසමට්ටමට ගෙනන්න පුළුවන් වයි. එ හිල්ම නං අන්න එතන බලවානු අරකපු. යහපත් මිනිසා කියෙන සංකල්පය. එන යහපත් මිනිසා කියෙන සංකල්පය අපට එක සමාජ ආතනගින් පමණක් කදන්න පුළුවන්ද. ඒ කතිගාවපි කොහොමට පටගන්නඕනි. හැම සමාජ සංස්ථාවකම තියන වගකීම සමස් එයක්ක් විදිේ මිලියන විසිකට බැර. ග්‍රාමනිය හනකින් පඩගත්තොත් රාජ්‍ය සේාවේ ලක්ෂ පහලට පබොදයි දිසාපති බර දක්වා එමනත්නන් අමාත්‍යංශ ලේකා ර දක්ත සමස්ස රාජ්‍ය සේල්ම අරක කියෙන යහ පැවැත්න විනවිධ භාාවකින් යුත් කාරයක්ක්සුම පළදායි රාජ්‍ය සේවා බාට පත්තීතුයි. පුරවසිය පුරවසිය යුත්තිගරු නීති ගරුක පුරවැසයක් කීතුයි. සමාජ යුත්තිගරු නීති ගරක යහ පාක් සමාජකම මේ ාට පත් ීතු. එහ නං ඉබේ සිද්ධවය කියල කාටවත් සහතිගැත් දෙන්න බෑ ආගමික සංස්ථාව ආගමික නාලිකා සංවේදන මේ සියලලක්ම බොහෝ වෙලාට සමාජය යහපත් කිරීමටු සහ කරන්නේ ආගමික උපදේසාාත්මක සන්නයදනින්. එහෙමන අනිත්තමාජ සංස්ථාවට සිද්ධවෙනවා තමන්ගේ ඉලක්ක ගත කණ්ඩායමට පවතින යතහර්ථය නැත්තං අපේ අභිෝගේ කුමත් දෙගෙන පැදිි කරද අන්න එක ම ප දෘෂ්ටිවාදයත්. ෝෂය කරනවා කියල කියන්නයි අපේ දෘෂ්‍යිවාදයකයි රාජ්‍ය සන්නය දන විදියට අපි සෑම සමාජ සංස්ථාවකටම මේ පවතින තත්ත්වය ඇත්ත යථාර්ථය ජාතියක් විදිට මිලියන විසි දෙක පොරවැසිට අපේ ඊළඟ අභියෝගය කුමක්ද ජාතයක් විදිට කටක් විදිහට.ඒ අපි සමාජගත විතුවති මේක සමස්සය ගත්තොත් රණය එකයි. දැමමතා පොඩ්ඩක් ඔබො අවධ කරන්න දැන් ඇයි අපි යුද්යයක්ක් කලා ේද නැත්න්. යුද්දතිඒ අප යුට නීතිට ගරු කළ යුත්තය. පුරවැැසියා රටේ නීතිර ගරු කරන්න ඕන. ආණ්ඩු කර ග්‍රස්ථාව අපේ මූලික නීතිය. නීතියේ ආඩිපත්තියේ බිදරටටු සමාජයක් ඒ සමාජයට ඉදිරි ගමන් මගත්නෑ ලෝකයේ දියුණනයේ සම්මත සෑම රාජක්ම ලෝක දියුණයේ සම්මත සෑම සමාජත්ම මූලික පදන වලතින්නේ නීති ආධිපක්තිය සවි බල ගැන්නීමත. පුොරවැසියා අනෙකා ටෙකනිකාට ගරු කරමින් යුත්ති ගරුක නීතිගරු සමාජයක සමානවස්සා සෑමට සරසාරලෙමින්. කිසිම විබේදනකින් තොරව. කිසිම විදිහකට ඩිස්ක්‍රමිනේෂන් එකක් කැනේ යම්මාකාර්ග නොසනාකග හැරමිින් තුොරව ජාතික ආගමික සහ ස්ේ පුරුස බේදවලින් තොරව සමාන සලකන සමාජයක් තමයි අන්න අර යහපස් සමාජය කියල බට අපි අර්ථකතනය කරගන්න. ඉබේ ඇතිවෙන් ඇහි තම ඉබේ ඇතිවෙන් ඇති නිසා තමයි අපට යම්මදිහකට මෙන්න මේ කරුලු කාරර්ණා පෙළිබඳව සාකච්ඡා කරන්න වෙන්නේ. එහෙමනම් අපි නෝමෙන්න්ස් ලෑන්් වගේ ශිත්‍රපටඩිය පෙන්න්නන්නේ අ හමුදා නීතිය යුද්ධයක සංග්‍රාමයකදී අර්තනෝමතික විදිහෙට. සංග්‍රාමයකදී සතුනාට පවා යම් කිසි යුදධයක්ක් කනකට අපේ යුද නීති ඔබ ුදධනීති කන දන්නවා. සාමාන්‍ය සිවිල් නීති ගැත් ඔබ ජනවත්තය තුයු. එ සිවිල් නීතිය කට වෙච්චි ැගල හමුදා නීතිකින් පමණක් රටට ඒ එක ඒ වෙචක්්ෂපාඩුව මකා ගැඩීමට එතරම් ලෙසි නහැ. ඒ නිසා තමයි අපි මම මේ පනිිවටත් ඔබට මතක් කරන්න ගිය සති වෙනකොටත් ඔබ දන්නවා දක්ුණු අප්‍රිකාව ගැන. දැ මේ දොස්්නියෝ යුද්ධගෙන කතා කරන්නේ. සර්ියන යුද්ධ ගැන මේ කතා කරන්නේ. දක්ුණු අපප්‍රිකාව වර්ගවාදී යුද්ධයකින් තාමත්ම දරුණු විදිහට ලොකේ ප්‍රතික්ෂේ පෙච්ච ජාතින් දෙකක් කිඩිපුරට. එතනේ අනු හතර වෙනකට අනු හයවෙනකොට ඒ ප්‍රශ්නයේ යකන අපප්‍රිකානු ජනාටපති නේෂන් මන්ඩලාලවසින් මිසඳනවා. ඔහු හඳුන්වාදනවා අර තමන් අවුදු වි විසිහතක් හිරගේදල තමන්ට ඉතාම කූර විදියට සලකපු සුදු ජාතීන්ට කිසෙම වෛරකින් කිසම කරෝධයකින්, ඒ ජාතිට නොසලකා ඔවුන්ල එක්ක සාමයෙන් ජීවත්වන එකගතාවයක් ඇතිකරගන්න එක සාර්ථකනවා. අපි ගේ සතයත් තනවා අපි විදේශ කටයුත ඇමත්තුමා අපි අධිරණ ඇමැතුමා ගේ සතතියත් යනවා දුණු අප්‍රිකාාවට යුද්ධේ නවතුනේ අපේ දෙදස් නවේ දෙදස් විසිතුනෙත් යනවා සාමයහා සංහින්දිිය පිළිබඳව සත්‍ය සෙවීමේ කොමිසම පත්කල්ල දකුණු අප්‍රකාව සාමය සංහින්දිියාව දකුණු අප්‍රිකාව තුළ ස්ාවර කරගත්තා ආකාරය පිළිබඳ අදේ කරන්න. එන ප්‍රශ්නය තියවන. එ ප්‍රශ්නත් තියනවා ඇකට දැන් අපි අපේ ජනාධබුත්තුමන් අප අග්‍රාමත්තුමන් රජය හැම රජයක්ගේම පැහැදිලුවම යම්මාකරින් ආර්ථික සංවර්ධනය සමුද්ධය වගේම රටේ දේශපාන ස්ථාවරත්වය එවගේම රටේ ඉදිරි පැවැත්ම දැක්ම මේ සියල්ලත්ම රඳහ පවතින්ට දෙ ජාතින් අතරතියන සම්මුතිය එකඟතා වෙසා ජාතින් අතතින සමගිය සෞෝදරත්වය. ඒ පිළිබඳව දෙගින් දිකටම කතා කරනවා. එකන රටක සාමයහා සමෘද්ධය රඳා පැවත්තිනං ජාතික සංහින්ධිය අවසහ. සාමය සහිත ජාතින් අතරතින එක තතා වැත්තක් තයි ඒ රටවලි දිරිපැවත්ම ගමන් මගතතිීන්නන්න. එහල් මනං ඒ පිළිබඳව නාකත්වයක් දක්වන පොලිසිය එකන්නේ සාමහා සාම ආරක්ෂකිරීමට පිවිශන පොලිසින ධාරෙන් වගේම පේරටේ ්‍රිවි හමුදාවන් සියල්ලක්ම මේ සමාජගත පනිවිඩත් එක්ක තමයි මේ ගමනට ඔබේ ගමට එක් වෙන්න වෙන්නේ. එනිසා පියර එක යහපත් මිනිසෙක්ගෙන් මුර සමාජයක්හපත් විසිෙන් ප අපක්ෂකරට හො හමුදානි ධාරක්ගෙන් හොඳ පොලිසි ධරක්ගෙන් හොඳ පුරුවසෙගෙන් පක්ෂක්රන ඒකන අපේක්ෂාව එක්නෙක්ගෙන් බිඳවැටනුත් සමාජයක්කදීට මූන දෙන කේද වාචකයයට අපි අධද කල තියෙන අපි මුණ දිල තිෙන. අන්න ඒනිසා තමයි අපි හැම වෙලේම මානෝ හිමිකම් ගරු කරන අගත්තොත් එහෙම ජාති්‍යන්තර රතුකුරුස සංවිධහනයමගේ සංග්‍රාමික භූමයේ සිටින. එක්සත් ජාතින්ගේ මානෝ හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනය එක්සත් ජාතින්ගේ මානෝ හිමිකම් පිළිබඳව ගිවිස ගත්ත කොන්ඩදේසි. ඒියල්ලක් එක්ම තමයි අප සතුරා හෝ මිතුරා සමගඟ එහෙම නැ අපේ සතුරා සමඟාපී ඇතිවන යමුකිසිේ සං්‍රාමයකෙදී කටයතුකි අනයි අප කටයුතු කිරීම දැනුම කටයුතුකිරීම වන කටයුතුකිරීම යුද නීතිය නැත්තන්ගේ සංග්‍රාමික භූමක සිද්ධ වියේතු සහ නොවියේුතු දේ පිළිබඳ පාතින අවබෝධය මත තයි ඒ සාර්ථකති්‍ය සාර්ක ත ට පොස්්නයන යුද්ධය පිළිබඳව ස්‍රභ්‍යා ුද්ධ පිඳව. ඩැනියල් චිතපට ඇතරම දෙදස් එකේදී ඔස්කා සම්මානයට සහ විධ සම්මාන ගන්නාවට පාත්‍ර වනවා ලෝකෙ කතිකාවට ලක්ගෙනවා. මේක ජර්මන් සහ ඉතාලි හවු් චිතපටක් දෙතමයි නි්ාන වෙන්නේ මේ චිත්‍රපටිය විධ භාෂාවලින් ලෝකයේ විදේශ භාෂාවලින් කතාපාට ලක්ගන චිත්‍රපටිය මේ තේමා විතාමත්ම ප්‍රබලයි. එනම් එක්සත් ජාතින්ගේ. යම් කිසි ප්‍රඥාපතියන් ඒවගේම එක්ස ජාතින්ගේ සංගවිධහනය තුළ තියෙන සංග්‍රහම භූමයකෙදී සතුරවාට ගරු කල ේතුආකාරය මේ සියලූම සමාජ පනිවිඩක් එක තයි මේ නෝමන්ස්ලන් චිතපට දක්සනනි කරන්න. එනිසා අපි ඔබට දෙන පණිවිඩේ තමයි. හොඳ පොරවැසයා වගේම විනේ ගරුක නීතිගරුක, යුත්තිගරුක, හමුදා නිලදහරිගේ වාසිය. මුළු සමස්ස සමාජයටම ජනගත්ත වෙන දැරවෙන හම නත්තන්ඒ ක්‍රාමේ සාර්ථකත්තයට ඔබේ තියනෙ දැනුම ඔබ ලබන සිික්ෂණය ඔබ ලබන විඩිය ඉතාමත්ම වැදගත්වෙන මේ චිතපටේ තේමාවකයි ඒතේමාව තමයි අපිට හමුදා නිල්ධාරිත්තෙක්ක සංවාධට නැත්තන් අපි හමුදා නිර්ධානත එක්ක ඔබවාගේ අඇත්තෙක්ක මේ චිතපටි පෙන්නීම තුලින් අපි ලබාගන්නා අදදැකීම ඔබත් එක්ක මේක සංවාධ කල. ඉනිසා අපි අපි මෙහැම චිත්‍රපටක්ම තෝරගන්නේ. ඔබට යම්කිසි පනිවිඩයක් සේධනනායත නැක්ති දට. අපි යම් කිසි විදි ෘෂ්ටිවාදයක් අපි ජනගත්ත කරන්නඕන හරිදේ සමාජගතකිරීම ඒ සඳහාපී සෑම සමාංස්ථාවක්මට වැදගත්වනවා. අපට ගුරුවවරත් අද ගත්තෙනවා අපට පුරවැසි්‍ය අත්ත ගත්තවවා පට හමුදදා නිධාරරිත්ත දගත්තනවා අපට පොලසියත් අදගත්තන ොද මස්ත්‍ර ක්‍රියවලීම තමයි සමාජය කියන්නේ ඔබ යම් විදිහගට හිතන. හරිකල්පනයක් තියෙන දැනුමක්තියෙන හොඳ හමුදානිල් ධාරයයක්ක්වීම තුළ ප්‍රතිලාබ ලමන්නේ පපුරවශයයා විදිහයට අපි බොමිස්තුති. මේ චිත්‍ර පට ක්සයද බසිදනට ආාද කන්න මෙලෙස සමාප්තියට පත්වනේ රජයේ ප්‍රෝෘත්තිධපාර්තමේන්තුවේ ජනමා අධ්‍යපර්ේෂනාන්සය මාසිකව සංවිධානය කරන විශ්ච සම්භා්‍ය සිනමා දැක්ම සහසිනමා කතිකා වැඩසටහනේ තිස්හයවෙනි වැඩසටහන. ආජ්‍ය ප්‍රතිපත්ති අනුව දියුණු සංස්කෘතික මිනිසෙක් බිහි කිරීම ත්‍රවිධ හමුදා නිධාරීන්ගේ මානසික සංවර්ධනය ස චිත්ත දෛර්වර්ධනය කිරීම සමාජ විද්‍යාත්මක කරුණු පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමදී තේමාාවන් කිහි පැක්කටෙත් තමයි ජනමාධ්‍ය පර්ේෂණ අංශය මෙම වැඩසරහන්න සංවිධානය කරන්නේ. ඉතාම කෙටි දැනුන්දීමකින් අපේ ආරාධනය පිළිගන මෙම වැඩසරහන් පැමිණි ්‍රවිදහමු දා මාධ්‍යන්සවල් නිලධාරීන්ටත් ඒවගේම යුද්ධහමුදා පොලිස්සේවා බලකායි නිලධාරීන්ටත් පරජේ ප්‍රෝද්ධ පාර්ථමේන්තුවේ ජනමාධ්‍ය පර්යේශණන්සේ වෙනුවෙන් අපේ ස්තුතිය ප්‍රකාශ කරවා. ඒවගේම මෙවර වැඩසටහන සඳහා පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසරහණයටත්තේ ලියාපදිංචි වේ සිටින පාසැල්වල සිසු දරුවන්ට මෙන්ම. පාසල් මාධ්‍ය සමාජ භාර ආචාර් මහත්මහත්මීන්ට අපි ආරාධනා කලා අනමුත් අත්දිනේ බොහෝ පාසල් වල නිවාසන්තර් ක්‍රීඩව්ලල පැවැත්වෙන් නිසා බොහෝ දෙනෙට්ට පැමිණීමට නොහැකි බව දැනුන්දුන්න. මේ වැට සටහාන ඇත්තනම රජේ ප්‍රෝටිය දක්ෂ ජෙන්නරාල් තුමාගේ රජු අධීක්ෂණය මඟ පෙන්නීම මත තමයි ඒ වගේ ත්‍රවිධ හමුදාපතිවරු පොලිස්පත්තුමාගේත් ආශිර්වාදය මත තමයි මෙ වැඩසටහන අපි මාසිකව සංවිධානය කරන්නේ. ජනමාධ්‍ය පර්ේශණන්සේ වගේම මෙම වැඩසටහන් සාර්ථ කරගණ්ඩ රජේ ප්‍රෝද් පර්තමින්තුවේ චිත්‍රපටංශය ඒ වගේම අපේ කාර්මික ශිල්පීන් චායර උපශිල්පින් ආදී හැම කෙනෙක්ම ලබාදන සහයෝගයත් මේ අවස්ථාවිදිතාම කාරණයක සීපත් කරන්නවා. මීට පෙර සඳහන් කලා වගේ මේ වැඩසට සෑම මාසේකට වතාවක් ම බි සංවිධානය කරනවා. ඒ වගේම විශ්ව සම්භාව සිනමා දැක්ම සහසිනමා කතිකා වැඩසටහනේ තිස්හත්තෙන් වැඩසටහන අපි අප්‍රියල් මාසේ පැවැත්වීමට සැලසුම් කරලා තියෙනවා. ඉතින් ඒ වැඩසටහන්ටත් සහභාගිවරමින් ඔබතුමාලා සෑමකිෙනෙක්ගෙෙන්ම ඉතාම කාරණික ඉල්ලා සිටමින් මා සමගන්න බොහොම ස්තුතියි. අයිබුවන් මම උදේ හේමරත්න කොළම මරධන කලිෆ්ටන් බාලිකා විද්‍යාලයේ ස්‍යවධන හ මාධ්‍ය අධ්‍යන විශෂය ආචාරය වගේම මාදේකගේ භාරෝ වැඩ කරන්නෙත් මම. අද දින ජනමාධ්‍ය මාත්‍යංශය මගින් සවිධානය කළලා ඒගේ ජනමාධ්‍යමාත්‍යංශයේ අතති රජයේ ප්‍රෞෘතිධ දෙ පර්ත්මීන්තු වගින් සංවිධානයළ මාසිකව පවත්වනු ලබන ප්‍රදර්ශනය සහ ඒ පිළිබඳව විචාරය කිරමි වැඩසටහන. ඉතින් අද පැවත්වූ චිත්‍රපටයද අපි නරමණ ලද චිත්‍රපටය නොමන්් ස් ලෑන් කියන චිත්‍රපටය ඉතින් අද අපි විද්‍යාලය දරුවන් මෙම චිත්‍රපටය නරමන්නට පැමිණිය ජනමාධ්‍ය හදාරණ විශේෂයෙන්ම ජනමාධ්‍ය පාසල් මාධ්‍ය මට්ටමින් පාසල් මාධ්‍ය සමාජය තුළු ක්‍රියාත්මක කරන වැඩසටහන් වලට සමගාමීව අප දරුවන් මෙ වැඩසටහන නැර විශේෂයෙන්ම සිනමාව සම්බන්ධෙන් සිනමාව සෞන්දරය සම්බන්ධයෙන්. විචාරාත්මක ප්‍රවේශයන් වලට යමින් චිත්‍රපටය නැරමීමේදී ඔවුන්ගේ චිත්‍රපටේ රසාස්වාදය කිරීමේ. හැකි ආාවන් වර්ධනය උනා කියලා මම විශවාසරන මොක අද දවසේදී ඒ පිළිබඳව විශේෂම රජේ චිත්‍රපට දෙපාර්තමේන්තුවේ රජ ප්‍රෞෘති දෙපාර්මේන්තුවේ සහකාර ප්‍රවෞෘ්ති අධ්‍යක්ෂ හර්ෂී අබේකෝන් හ අතම යද දවසේදී චිත්‍රපටය පිළිබඳව විචාරාත්මක සංගලහයක් ඉදිරිපත් කරේ ඉතින් මේ වැඩටහන් තුලින් මාධ්‍ය සමාජ ප්‍රවර්ධනය ඉතාමත්ම සාර්ථකව සාධනය කරන්නට පුළුවන් කියලලා අපිට බිශවාස කරනමකද මෙ වැඩසටහන් වල තියන විධමත් බව සහ මේ වැඩසටහන්න සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන ආයතනය සියලුම නිරධාරීන්ගේ ක්‍රියාකාරිත දිහා බැලවාහම. ගේ තමයි විශේෂෙන්ම මෙවැනි කාලවවනක ලෝක මට්ටම අර්බුදයක්ක හමනත්නම් ලංකාවේ ආර්ථික දේශපාලන අරර්බුද පවතින සමයක විශේෂයෙන්ම රසාාස්වාදේ සිනමා රසාස්වාදේ මෙම සාහිත්‍යය රසාස්වාදේ ගිලිහෙන කාලේක අපේ දරුවන් වෙනුවෙන් මෙවැනි වැඩසටහන් කිරීමෙන් එ ධ්‍ය සමාජ විතරක්නවේන් මානසික මට්ටම ඒවගේම සමුන්දර්යයක්ත්ම හැකිය අවන්න ඔප්නං වන්නට විශාල මෙවරක් සිද්ධ කරනා අප මහත් අභිමානයෙන් යුතු අගේ කරන්නට ඕන පාසැල් මාධ්‍ය ගරුවරුන් විදිහටය වගේම පාසල් මාධ්‍යියකගේ භාර වැඩ කරනගුරුණු ඉදිර. ඉතින් විශේෂෙන් මගේ කරන්න න්ටුම් ඕන මේ වැඩසටහන් සංවිධානය කරනකොට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දිලිත් මහතාාව මේ අවස්ථාවේදී. අපි සේපත් කරන්නට ඒගේ මෙමනි වැඩසටහනක් සංවිධානය කිරීමටවෙරවෑයන් දරපු. රජේ ප්‍රවෘති දෙපාර්තමන්තුවී සිටින සියලුම නිල්ධහරි මණ්ඩලය අගේ කරන්නටඕන්න මෙනි වැඩසටහන් තවදුරටත් කිරීම අප දරුවන්ගේ සිනමා රසාස්වාදය තව තවත් ඔප්නං වන්නට ඒවගේ මානුෂය හැගීමෙන් යුතු දරපොරපරුවක් ඒවගේ මාධී සාක්ෂතාවෙන් යුතු දරු පරපුරක් නිර්මාණය කරනට ඔබට තවත් ශක්තිය දහිරේ ලබවායි කියලා ම පාර්ථනා කරනවා ස්තුූතියි. මම කොළම කලිෆ්ටන් බාලිකාවේ ජී චමත්කාරසාදරී ම මේ කොල්හාවසරේ මාධ්‍යහා සනිවේදනය කිය විශෂය විදියට ඉගෙන ගන්නවා. එතකොට මයිස්කෝලි මාධ්‍යකකත් ඉන්නවා ජනමාධ්‍ය අංශේ විසින් සංවිජානයකරපු මේ වැඩසටහනේ ඉතාමත් වැදගත්වුණනා අපිට විශ්‍යයක්ක්කිදේ ටිගෙනගන්න ොට අපිට සිනමාව කියනද ගොඩත්දුරට ගෙන එක වැදගත්වෙනවා. එතකොට පිළිබඳව ගොඩක් අපිට අවබෝධයක් ලැබුණා ගොඩක්ම ස්තුූති වෙන මේ වගේ වැඩසටහන් සංවිධානයකනොට ඉදිරි වැඩසටහන් වලට සහභාගිවෙන්න බලාපොත්තු වෙනවා. මොල්ම ක්‍රිට බලික වි්‍යාලයේ පයේ හර්ෂණය හිමයි අත්්‍යන ප්‍රෞෘත්තිම අආධ්‍යංශයවිස සකස් කන ලද කැමරා කැමරා කවතු ගාර අපිට බලනය අවථාවක් ලබුණ. එහිී අතේ තිීන්දල කැමරාවල් පවතගෙන හැටි කැමරණය කොහොමදක් සිදුවන ඒගේම අතය කැමරාව පවතිවන් ආකාරය පිළිබඳ අපට ඔලොක දැනමක් ලාගන්න හැකිවුුණ.ඒ පිළිබඳව කොලඹ ක්‍රිෆ්ටන් බාලිකා විද්‍යාලය වෙනුවෙන් මංමගේ හද පිරිස්තතිය මැතුමට ප්‍රධානි කරන.